ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ බොරු ගොඩාක් කියලා. මහා දේශප්‍රේමී කතා කියලා, මහා විශාල ජාතිමාමක භාවයක් පෙන්වලා ඔගේ ගොඩාක් කතා කියලා තමයි එතුමා ආවේ. අද එතුමාගේ දේශප්‍රේමීත්වය අපිට පේනවා. මොකද එතුමාගේ ඡන්ද ව්‍යාපාරය අම්පාරේ නැගෙනහිර පළාතේ මෙහෙවන්නේ විනයගමුත්ති මුරලිදරන් නොහොත් කරුණා සහ විලේන්ද්‍ර. දැන් මහින්ද මහත්තයා මේ TNA එක ගැන කතා කරනවා. TNA එකේ හිටපු ප්‍රධාන චරිතය අද මහින්ද මහත්තයත් එක්ක ඡන්ද ඉල්ලනවා. අම්පාරේ කරුණා ඉල්ලනවා, මඩකලපුවේ විලේන්ද්‍රන් ඉල්ලනවා. කවුද කිලිනොච්චි ඡන්ද මෙහෙවන්නේ? කිලිනොච්චි ඡන්ද මෙහෙවන්නේ කුමාරන් පద్මනාදන් නොහොත් අර KP කියලා හඳුන්වපු ප්‍රභාකරන්ගෙන් පස්සේ LTT සංවිධානයේ නායකයා. එතකොට මේ TNA සංවිධානය ගැන කතා පවත්වනවා කොටි සංවිධානයේ කත්තල් බඳගෙන යන කම. මම බොම වගකීමෙන් කියනවා ආණ්ඩුවට අද වන්නියත් නැගෙනහිර පළාතෙත් කෙලින්ම හිටපු කොටි නායකයෝ අද සහයෝගය ලබා දෙනවා. කුමාරන් පద్මනාදන්ලා ඉන්න ඕනේ හිරගෙවල්වල, කරුණලා ඉන්න ඕනේ හිරගෙවල්වල. ඒ විතරක් නෙමෙයි, තව ඒ වගේ 12,000ක් ඉන්නවා රාජපක්ෂලා නිදහස් කරපු. එයා ඒ සියලු දෙනාම අද අත්වල් බැඳගෙන ඉන්නේ රාජපක්ෂලා එක්ක. ඒ වගේම මේ ළඟදී මහින්ද මහත්තයා කියලා තිබුණා, මම දැක්කා ඊයේ, මේ TNA එකේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි මේ සමගි ජනේ ප්‍රතිපත්ති ප්‍රකාශය එකයි කියලා. උන්න හැම එක කියවුවද දන්නේ නැහැ. අපේ සමගි ජන බලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි බොහොම පැහැදිලිව කියනවා, මහින්ද රාජපක්ෂ වගේ දෙකට කැපෙන දෙකට දෙවාලේ වචන අපේ නැහැ. උන්නැහැ ඉන්දියාවට ගියාම කියනවා මං 13ටත් එහා බලය බෙදනවා කියලා. 1995 චන්ද්‍රිකා ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනහම අත් දෙකම කකුල් දෙකත් එක්කම උස්සපු මිනිහෙක් මහින්ද රාජපක්ෂ. අපි එක්ක වුණාම තමයි යන්තම් ඒකීය භාවය පිළිගත්තේ. ඊළඟට මෙහේ ඇවිල්ලා කියනවා 13 මයිනස් කියලා. අපි පළාත් සභා ක්‍රමයට සංශෝධන ගෙනහම 2013 මහින්ද රාජපක්ෂ ඒක සම්පූර්ණයෙන්ම විකෘති කළා තමයි ඔය විග්නේශ්වරන්ට උතුරු පළාත් සභාවේ බලය අරන් දුන්නේ. ඉතින් එහෙම මිනිහා දැන් කියනවා මේ සමගි ජන බලවේගයේ දෙමළ සන්ධානයේ ප්‍රතිපත්තියකලු. දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙපළාත ඓතිහාසික දෙමළ නිජභූමිය කියලා පිළිගන්නවා. අපි පිළිගන්නේ නැහැ. අපි ඒව කාටවත් මේ එහෙම නිජභූමි තියනවා කියලා පිළිගන්නේ නැහැ. දෙමළ සන්ධානය මේ රටේ ඒකීය භාවය පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නවා. අපි බොහොම පැහැදිලිව දෙමළ සන්ධානයේ ඒකීය භාවය පිළිගත්තේ නැතුවට අපි පිළිගන්නවා. මහින්ද රාජපක්ෂර තමයි මේ මතක නැතුව ඇති 1995 අත් දෙක උස්සපු හැටි ෆෙඩරල් වාදයට මහින්ද රාජපක්ෂ. ඉතින් ඒක නිසා අපි කිසිම අවස්ථාවක ෆෙඩරල් වාදයට අත් උස්සලා නැහැ. අපි ඒකීය භාවය වෙනුවෙන් පෙනී හිටියේ. අපි තමයි මහින්ද රාජපක්ෂරත් ඒකීය භාවය කියලා දුන්නේ. ඒක නිසා මේ සමගි ජන බලවේගය මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම මේ රටේ සම්බුද්ධ ශාසනයේ ප්‍රමුඛතාවය පිළිගන්නවා, ප්‍රමුඛස්ථානය පිළිගන්නවා. ඒ වගේම සෙසු ආගම් වලට ඇදහිීමේ අයිතිය සහතික කරනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි අහනවා මහින්ද රාජපක්ෂගෙන් බොහොම පැහැදිලිව, කුමාරන් පద్මනාදන් කිලිනොච්චියේ ඉඳන් ඡන්ද මෙහෙවනවද විලේන්ද්‍රන් කියන TNA නායකයා කොහොමද මඩකලපුවේ ඡන්ද ඉල්ලන්නේ? කොටි නායක කරුණා අම්පාරේ ඡන්ද ඉල්ලන්නේ කොහොමද? බෙදුම්වාදය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කතා කිරීම එකක්, බෙදුම්වාදය වෙනුවෙන් තුවක්කු අරගෙන මිනිස්සු මරපු එක තවත් එකක්. ඒ තුවක්කු අරගෙන මිනි මරපු අත්වල ලේ තැවරිච්ච අය එක්ක කරේ අත දාගෙන යන ගමන් මහින්ද රාජපක්ෂ කොහොමද මෙහි අපට චෝදනා කරන්නේ? ඒක නිසා මේ බොරු දේශප්‍රේමය අපි අවබෝධ කරගත යුතුයි. අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය.